సేలు దినాటి రాత్నాత్రే అనంతు ఆశీర్వాదీను ప్రార్థనా కరమి మీ భక్తున్ పోయి దవసే మీ సదయ భాగి నవత తపి సహ సంబంధేను తుము ధామ్ సంవాది సమగ్ర అద దవసేదే అపే మీ ఆరామ భూమి వగేమ లోకే నందేస అపే శ్రీలంక ద్వీపే మీ ఉతుం ధర్మద్వీపే प्रदेश वाले इन पिंगवतुं वगेम लोके पुरा वसन अपे बौद्ध आर्य पिंगवतुं बहु दिनी मे वेलावे मे धाम साकाच्चावत् एक्क मे सील समाधानी मे धाम समाधानयत् एक्क सह संबंध वेनु अद पोहोय दवसे विवेकीव मे सीलु पिंगवतुं मे पिंग कटयुत्तर सह संबंध वेला इन्न होंदै एहेमनम् अपि धर्मीय श्रवणीय करणट पेर धर्मीय साकाच्चा करणट पेर තුංගතාවක් নমস্কারේ කියමු තිරුවන්ගුණ සේකරමු සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुकदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකහං ජීවිතං සෙය්‍යෝ සීලවන්තස්ස ධ්‍යායිනෝ සීලවන්තස්ස ධ්‍යායිනෝ ගාතාව සමහරට ඔබ මීට පෙරත් අහලා ඇති මේ පරයයන් දේශනා කරපු ගාතා බොහෝ ප්‍රමාණයක් අහලා ඇති යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ වසර 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ નિસારોයි નીચાයි දුස්සීලෝ සීලෙන් තොරව අසමාහිතෝ නොසංසිදුනු සිතකින් නම් වාසය කරන්නේ ඒකාහං ජීවිතං සේයෝ එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨයි සීලවන්තස ධ්‍යායිනෝ සීලවන්තව ධ්‍යායිනෝ කියන්නේ මෙතන කෙලස් දවමින් ජීවත් වුණා නම් රාග දේශ මොහ දුරු කරමින් සීලේ හැසිරුණා නම් ඒ එක දවසක් ශ්‍රේෂ්ඨයි අර වගේ નિසරු වසර 100ක ජීවිතයක් ගත කරනවට වඩා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දා ජේතවනාරාමේ වැඩවසන සමයේදී එක කුලයකින් භික්ෂුන් වහන්සේලා 39ක් ඇවිල්ලා මහාන වුණා. උන්වහන්සේලා 30 දෙනා වහන්සේලා හිතවතුන් 30 දෙනෙක්. මේ 30 දෙනා වහන්සේලා එකටම මහාන වෙලා වසර 5ක් ගත වුණා. ඊට පස්සේ මේ වසර පහ ඇතුළත බණදහම් හොඳට දැන කියාගෙන මූලික චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් දවා අවසන් කරලා අරිහත් ඵලයට පත් වෙන්න ඕන කියන අදිෂ්ඨානය ඇති කරගත්තා. එහෙම අදිෂ්ඨානය ඇති කරගෙන උන්වහන්සේලා 39 ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රවර සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහිලා
උන්වහන්සේගෙන් කර්මස්ථාන ඉල්ලා සිටියා. තථාගතයන් වහන්සේ ඒ ඒ භික්ෂුන් වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන ආකාරය දැකලා ඒ ඒ භික්ෂුන් වහන්සේලාට ගැළපෙන ආකාරයෙන් කර්මස්ථාන ලබා දුන්නා. කර්මස්ථාන කියන්නේ ඔබ මෙන්න මේ කාරණාව සිහි කරන්න. ඔබ මෙන්න මේ කාරණාව සිහි කරන්න. ඔබ අසුභය වඩන්න. ඔබ අනිත්‍ය ලක්ෂණය වඩන්න. ඔබ දුක්ඛ ලක්ෂණය වඩන්න. දකින්න. ඔබ අනත්ත ලක්ෂණය දකින්න. ඔබ මේ අනුපස්සනාව වඩන්න. ඔබ මේ අනුපස්සනාව වඩන්න. යන දිවසින් ඒ ඒ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ නානත්වය මත අසුභයේද අනිත්‍ය දුක්ඛ අනත්ත ලක්ෂණයේද වඩන්න ඕන කියලා තේරුම් කරලා දුන්නා. ඒ වගේම අනිතර අන්‍යතර සමාධි නිමිත්තක් වඩනවාද කියලා තේරුම් කරලා දුන්නා. මොකද එක එක භික්ෂුන් වහන්සේලාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය මත සියලුම දෙනාට එකම කර්මස්ථානයක් හරියන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලාට එක එක කර්මස්ථාන ලබා දුන්නා. එතකොට ඒ තමයි මහා ප්‍රඥාව. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කියන්නේ මේ විශ්වයේ අසමසම මහා ශාස්ත්‍රීය උතුමන් වහන්සේ. ඒ අසිරිමත් වූ මහා උතුමන් වහන්සේ තමන් වහන්සේ විසින්ම ලද ඒ උසස් වූ පරම උත්කෘෂ්ට වූ පරම ශ්‍රේෂ්ඨ වූ අවබෝධය තමයි ඒ මහා ප්‍රඥාවෙන් අත්පත් කරගත්තේ. ඒ අවබෝධය තුළින් තමයි ලෝක සත්‍යයට යහපත උදා කළේ. එතකොට තමන් වහන්සේ කරා ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව මේ දුකින් මුදවන්න කියලා ඉල්ලා සිටින ලෝක සත්‍යයට උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් කර්මස්ථානයක් දෙනවා. මහණ යන්න ගිහිල්ලා ඇස අනිච්ච වශයෙන් දකින්න, දුක්ඛ වශයෙන් දකින්න, අනත්ත වශයෙන් දකින්න, කන අනිච්ච වශයෙන් දකින්න, දුක්ඛ වශයෙන් දකින්න, අනත්ත වශයෙන් දකින්න, මහණ ඒවන් උපසංහරති ඔය විදිහට ඇස කන නාසය දිව ශරීරය මනස අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් දකින්න. එච්චරයි වෙන කර්මස්ථාන. ඊදස උන්වහන්සේලා ගිහිල්ලා ඒ තථාගතයන් වහන්සේ කිව්ව දේ දේශනා කර වදාළ දේ ඒ අනුසාරයෙන්ම පිළිපදින්න. ටික කාලෙකට ඇවිල්ලා ටික කාලෙකින් ඔබෝ කාලෙකින් ඇවිල්ලා සමන් වහන්සේලාගේ අරිහත් ඵලය ප්‍රකාශයට පත් කරනවා. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියන අසම සමූ ඥානයෙන් දැකලා එසේ කර්මස්ථාන දෙන්නේ. මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලා 39ටම කර්මස්ථානියක් දුන්නා. ඒ තමයි මහා ප්‍රඥාව. 32 වහන්සේලාට මේ කර්මස්ථානී කාන්තේම සඵලදායකයි. ඒ කියන්නේ ඒ කාන්තේ මේ කර්මස්ථානින් උන්වහන්සේලා අරිහත් ඵලයට පත් වෙනවා. ආයෙ ගැන කිසිම වාදයක් නෑ. ඒ අසමසම මහා ප්‍රඥාවෙන් පිහිට උනේ. එතනින් අතර වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒකයි උන්වහන්සේගේ ගුණේ අති මහත් අනන්ත. දැන් බලන්න සාමාන්‍ය ගුරුවරු ශාස්ත්‍රවරු ඉන්නවා ලෝකේ. ඒ අයගේ පිහිට ඔච්චරයි. ඒ අය මඟ පෙන්නුව එච්චරයි. එතනින් එහාට නෑ කිසිවක්. සාමාන්‍ය ගුරුවරු ඉන්නවා පාසල්වල පවා ළමයින්ට අකුරු ශාස්ත්‍රය කියලා දෙනවා. උඹලට ඕන නම් ඉගෙන ගනිල්ල නැත්තම් නිකන් හිටපල්ලා කියලා අකුරු ශාස්ත්‍රය කියන්නේ මගේ ජොබ් එක මං කරා කියලා පැත්තකට වෙනවා. එහෙම නැතුව සමහර ගුරුවරු ඉන්නවා සමහර ළමයින්ට ඉගෙන ගන්න උවමනාව තිබුණත් ඉගෙන ගන්න මිල මුදල් නැහැ, පොතපත ගන්න, ඇඳුම් පැළඳුම් ගන්න. එතකොට අඬ ගහනවා දරුවෝ පුතේ දුවේ ඉගෙන ගන්න මොන හරි අපහසුතාවක් තියෙනවද? එතකොට කියනවා ඔව් මට මෙහෙම පොතපතක් ගන්න මිලක් මුදලක් අතේ නැහැ. එහෙනම් ඉන්න මං අරන් දෙන්නම් කියලා පොත්පත් අරන් දීලා ඇඳුම් පැළඳුම් අරන් දීලා උගන්නන ගුරුවරු ඉන්නවා. ඒ අය අන්න ප්‍රඥාවෙන් විතරක් නෙවෙයි කරුණාවෙන් උපහිට වුණා. ආකාර දෙකකින් ඒ ගුරුවරයා ඒ දරුවාට පිහිට වුණා. අපගේ අසිරිමත් වූ මහා ශාස්ත්‍රවර උතුමන් වහන්සේ උන්වහන්සේ එක පැත්තකින් නෙවෙයි ආකාර දෙකකින් එක ආකාරකින් ආකාර දෙකකින් පිහිට වෙනවා. මහා ප්‍රඥාවෙන් අර භික්ෂුන් වහන්සේලාට ධර්මය අවබෝධ කරලා දීලා කර්මස්ථානයක් ලබා දුන්නා. එතකින් අතර වෙන්නේ යසිරිමත් වූ මහා ශාස්ත්‍රෝතුමන් වහන්සේ. ඔන්න බලාගන්න උන්වහන්සේගේ මහා කරුණාව. උන්වහන්සේ ඊට පස්සේ මිනිහි කරලා බලනවා, ආවර්ජනය කරලා බලනවා.
මේ අය කොහෙටද යන්නේ ඊට පස්සේ අහනවා ස්වා එහෙන එතකොට අහනවා මහන දැන් තොප මේ කර්මස්ථානේ වඩන්න කොහෙටද යන්නේ ස්වාමීන් සහස්ස කුලක කියලා ගම්මානියක් තියෙනවා මෙතන ඉඳලා යොදුන 120ක් දොයින් ඒ ගම්මානිය වනාන්තරයටයි යන්න බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ බලනවා මොකද වෙන්නේ ඉදී එතකොට දකින්න උන්වහන්සේ එක්තරා ඉන්දුල් කන්නේ කිය කියන්නේ දුප්පත් මිනිස්සෙක් නිසා මුන්හසලට විනාශයක් සිද්ධ වෙනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේ ඒ විනාශයට පිළියමකුත් ලබා දෙනවා. යන්න මහණ. හොඳයි ඔබේ අරමුණ ඉස්සසාධන වේවා. හැබැයි සහස්ස කුලක ගම්මානෙට යන්න කලින් ඉස්සෙල්ම ගිහලා ඔබේ ජේෂ්ඨ සොහොයුරා මුණ ගැහෙන්න. කවරෙක්ගේ ජේෂ්ඨ සොහොයුරා ඒ අපගේ අති උත්තරීතර සාරිපුත්‍රයන් වහන්සේ ලොකුම අයියා අපේ ශාසනේ ලොකුම සහෝදරයා සාරිපුත්‍රයන් වහන්සේ මුණ ගැහෙන්නේ ජේෂ්ඨ සොහොයුරා මුණ ගැහෙන්නේ ඊට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා 39 සාරිපුත්‍රයන් වහන්සේ මුණ ගැහෙන්නේ යන ගෙහෙල්ලා උන්වහන්සේට දැනුම් දෙනවා එවත් සාරිපුත්‍රයන් වහන්ස අපි මෙන්න මේ ආකාරයෙන් භාගතුන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන සහස්ස කුලක ගම්මානෙට යන්න පිටත් වෙලා ඉන්නේ මේ ඔබ වහන්සේව මොන ගහින්නේ කියලා භාගතුන් වහන්ස අපට දැනුම් දුන්නා ඒ නිසා අපි මේ ආවේ මොකද්ද හේතුව කියලා අපි දන්නේ සාරිපුත්‍රයන් වහන්සේ දිවසින් ආවර්ජනය කළා බැලුවා මොන හේතුවක් නිසාද භාගතුන් වහන්සේසේ මොන ගහින්නට කිව්වේ කියලා එතකොට දැක්කා ඉදිරියට සිද්ධ වෙන්නට નિયમિત දෙයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ අදහස් කරන දේ තුන් වහන්සේ දැක්කා. දැකලා සාරිපුත්‍රයන් වහන්සේ අර වික්ෂූන් 39ට කිව්වා "ඇවැත්නි ඔබ අතර සාමණේරයන් වහන්සේ නමක් ඉන්නවද?" "නැහැ ස්වාමීනි." "එහෙනම් මගේ ඉන්නවා සංකීච්ච කියලා සාමණේර ගෝලේ" අවුරුදු 7යි වයස උන්වහන්සේව රැගෙන යන ඊට පස්සේ අර වැඩිහිටි වික්ෂුන් වහන්සේලා කිව්වා ස්වාමීනි අපි යන්නේ මහ කැලෑවකට මෙබඳු ලදරු කුඩා සාමණේර හිමිනමක් රැගෙන යන එක මහ අපට බාධාවක් ඊට පස්සේ උන්වහන්සේව පරිසම් කරන්න වෙනවා අපට ඒ නිසා අපට කරදර සිද්ධ වෙන්න පුළුවන් අපේ කටයුත්තට බාධා සිද්ධ වෙන්න පුළුවන් අපි යන්නේ මේ කර්මස්ථානීය ඒ කරමින් කෙලස් දවා හරින්ද එනිසා අපට උන්වහන්සේගේ පැමිණීම බාධාවක් වෙන්න පුළුවන් නැහැ නැහැ වැත්නි ඒ මහා සාස්වර භාගතුන් වහන්සේ ඔබට කර්මස්ථාන දීලා ගෙහින් ජේෂ්ඨ සොහොයුරා මුණ ගැහෙන්න කිව්වේ ඔන්න ඔය අවශ්‍යතාව නිසා තථාගතයන් වහන්සේට භාගතුන් වහන්සේට අවශ්‍ය වෙන්නේ ඔබ සමග මේ මගේ මේ සංකීච්ඡ කියන ගෝල සාමණේර නම ඔබ සමග පිටත් කරන්න. එනිසා උන්වහන්සේ ඔබ 32 දෙනාව මා කරා එව්වේ යොමු කළේ. ඊට පස්සේ සාරිපුත්‍රයන් වහන්සේ එසේ දේශනා කළාමයි තර්කවාද අදහස් නැහැ. එහෙමයි ස්වාමීන්. එහෙනම් උන්වහන්සේව අප සමග එවන්න කියලා භික්ෂුන් වහන්සේලා ඉල්ලීමක් කරා. ඊට පස්සේ මේ අවුරුදු 7ක් වෙච්ච සාමණේර හිමිනම සංකීර්ත සාමණේර හිමිනම අර 30 දෙනා වහන්සේලාත් එක්ක සාරිපුත්‍රයන් වහන්සේ පිටත් කළා. ඒ නගරේ මහා ධනවත් පවුලක් හිටියා. ඒ පවුලේ එක්තරා කුල කුමරියක් විවාහයට පත් වෙලා විවාහයේදී විවාහයෙන් ඇයට දරුවෙක් බිහි වෙන්න ආවා දරුවෙක් ලැබෙන්න හිටියා ඊට පස්සේ ඒ තරුණිය අකාලේ රෝගයක් හැදිලා මැරුණා ඊට පස්සේ ඇයගේ සිරුර ධනවත් පවුලක් ධනවත් සිටු පවුලක් ඇයගේ සිරුර ආදාහණය කළා දර්ශයක තියලා මුළු ශරීරයේ සියලුම අවයව සහිතව මාස ඔක්කොම පිච්චිලා ගියා දරු ගැව විතරක් ඉතුරු වුණා. ඇය මියේ ගියේ දරුවෙක් ලැබෙන්නේ දිදී. දරුවෙක් ප්‍රසූත වෙන්න
ඔන්න මේ නිදිදි තමයි මිය ගියේ. ඉතින් දරුවත් මිය ගියා කියලා මවත් එක්කම දරුවත් මිය යන්න ඇති කියලා හිතාගෙන ඥාතීන් ඒ සිරුර දැව්වා. නමුත් ශරීරයේ අනිත් කොටස් ටික දැවිලා ගියා. ගර්භාෂය ඉතුරු වුණා. ගර්භාෂයේ සහිතේ දරු ගැබ ඉතුරු වුණා. මේක මහ පුදුම සහගතයි. ඊට පස්සේ ඥාතීන් මොකද කරේ? මොකක් හරි වැරද්දක් ඇති මෙතන කියලා හිතාගෙන උල් අරගෙන අර ගර්භාෂයේ හිල් කරා. හිල් කරලා අඟුරු ගොඩ උඩ තියලා අඟුරු වලින් වහලා ගියා. ඊට පස්සෙ වෙනිදා ඒ පිරිස නැවත ආවා. ඒ අඟුරු ටික ඉවත් කරලා සෑයේ සුම්බුන් ඉවත් කරන්න. මෙහෙම එනකොට අර ගර්භාෂයේ ඉතුරු මාස ටිකක් දැවිලා නෙළුම් මලක් උඩ ඉන්න රන්වන් නෙළුම් මලක් උඩ තියෙන රන්වන් රූපයක්සේ අර අඟුරු උඩ නොපිච්චි ඉන්නව කුඩා දරුවෙක්. පිච්චිලානේ. පුදුම සහගතයි. මිනිස්සු මේ සිදුවීම දැකලා පුදුමයට පත් වුණා. අඟුරු මත ඉඳගෙන දැවිච්ච නැති නිසා ඒ වගේම අර උලක් කැනලා පොඩි තුවාලයක් ඇති වෙලා ආබාධකුත් ඇති වෙච්ච නිසා ඒ කාරණා සියල්ලම හේතු කරගෙන උන්වහන්සේට ඒ විවහාරයට අනුව සංකේච්ච කියලා නමක් යෙදුණා. ඊට පස්සේ මිනිසුන්ට මහා පුදුම සහගතයි මේ සිදුවීම. මොකද මෙහෙම වෙන්න පුළුවන්ද සාමාන්‍යයෙන්? මවගේ සිරුර දැව්වහම දරුවා විතරක් ඉතුරුනේ කොහොමද? ඊට පස්සේ ඥාති වර්ගය ඇවිල්ලා දරුවව බාරගත්තා. බාර අරගෙන මේ විශේෂ දරුවෙක්, මොහු සාමාන්‍ය දරුවෙක් වෙන්න නම් බෑ. මොකද අපි මීට කලින් මේ වගේ දෙයක් දැකලා නැහැ. පුදුම සහගත සිදුවීමක් මේ වුණේ කියලා ඒ දරුවව අරන් ගිහලා නිමිති කියන්නන් අතරට එක්කන් ගිහලා නිමිති කියන්නන් එහෙම නැත්නම් ශාස්ත්‍රඥයන්ගෙන් විමසා බැලුවා මේ දරුවා කවරෙක්ද, මේ දරුවාගේ අනාගතය කෙබඳුද කියලා. එතකොට දැක්කා නිමිති කියන්නන් කිව්වා යම් හේකින් මේ කුමාරයා ගිහිගේ රැඳුනොත් අත්මුදු පරම්පරාවක් වෙනකන් දිලිඳු වෙනවා. උනොතන්දි පොඩි දෙයක් කියන්න ඕන. අදත් තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. අදත් මේක තේරුම් ගත්තේ නැති දෙයක්. ඔය සමහර කේන්ද්‍ර අරන් යනවා හදහන් බලන්න, හදහන් අරන් යනවා ඔය ජ්‍යොතිෂඥන් ගාවට. අරන් ගියාම මේ ජ්‍යොතිෂඥයා කියලා කියන්නේ කාමයේ සැපයි ආස්වාදයේ සැපයි, කාමයේ ආස්වාදයේ සැපයි, කාමෙන් ආස්වාදෙන් වෙන්වීම නෙක්ඛම්මේ දුකයි කියන තැන ඉන්න කෙනෙක් නම්, පෘථග්ජනෙක් නම්. ඒ පෘථග්ජනයාට පේන්නේ ලෝකය සැපයි, මේ ආස්වාදයේ සැපයි, ඇහැකන නාසයේ දිව ශරීරයේ මනස පිනවීම සැපයි, ඇහැකන නාසයේ දිව ශරීරයේ මනස පිනවමින් ලබන ආස්වාදයේ සතුට සැපයි. ඒක තමයි සැපේ ජීවිතේ. එනිසා ඒ සැපේ ලබන්න අවශ්‍ය කරන හේතු සාධක ටික තියෙනම් ඔහු ආසනාවන්තෙක්. ඒ හේතු සාධක ටික නැත්නම් ඔහු අවාසනාවන්තෙක්. ඒ හේතු හේතු ආසනා ටික තියෙනවා නම් ඔහු පින්වන්තෙක්. ඒ හේතු සාධක ටික එදිලා නැත්නම් ඔහු පෞකාරෙක් කියන දෘෂ්ටිය තමයි හොර තියෙන්නේ. එනිසා ඒ බඳු ජ්‍යොතිෂයෙක් ජ්‍යොතිෂවේදියෙක් ගාවට ඔය අදහනක් අරන් ගියාම එංගි සංකේච හාමුදුරුවන්ට උනේ එච්චරයි. ජ්‍යොතිෂ වේදියක ගාවට ওই ටික ওই හදාන අරංගියාම ඔහු බලනවා මේක 1 4 7 10 කියන කොටුවල හේබඳු ග්‍රහයද පිහිටලා ඉන්නේ. මේ භාවස්ථාන ප්‍රධාන භාවස්ථාන හතරේ කවුද ඉන්නේ? ලග්නේ මොකද්ද? ওই ටික බලලා ඉවර වෙලා ඔය ප්‍රධාන 1 4 7 10 කියන ඒ භාවස්ථානවල කේතු අඟහරු කුජ කේතු කුජ ශනි රාහු කියන ග්‍රහයෝ හිටියොත් අඩුවෙඩි වශයෙන් මේක පාපී කේන්ද්‍රයක් කියලා කෙලිම මව්පියන්ට දෙනවා. කාහල ශ්‍රමණ යෝග 8ක් තියෙනවා. ඒ කියන්නේ මහා පින්වන්ත ශ්‍රමණ යෝග 8ක් තියෙනවා. මේ ශ්‍රමණ යෝග ඔක්කොම ජ්‍යොතිෂයේ ගොඩාක් බහුතරයක් වූ ජ්‍යොතිර්වේදියෝ මේ ශ්‍රමණ යෝග හඳුන්වන්නේ පාප කේන්ද්‍ර හැටියට. හතර කේන්ද්‍රයේ පාළුව කියලා ඔබ අහලා තියෙනවා. ඒ භාවස්ථාන හතරේ ඒ වුන් බලාපොරොත්තු වෙන ආකාරයේ සිකුරු බුදු ගුරු ආදී
මේ කාමයන්ට උපකාර වන මේ ග්‍රහයන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. දරුවෙක් ඉපදුනහම මේ දරුවාගේ පෙර භවයේ කර්ම විපාකවල හැඩ ගැසීම සටහන තමයි අර ජ්‍යොතිර්වේදියාට ඒ සටහනින් කියවන්න පුළුවන්කම ලැබෙන්නේ. මේක ඍෂි විද්‍යාවක්. එතකොට දැන් උදාහරණයක් ඔබ අහලා තියෙන අපගේම මහබෝසතාණන් වහන්සේ සම්බන්ධයෙන් අර බමුණු 108 දෙනෙක් කිව්වා මුන්නහන්සේ ගිහිගේ හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් උතුම් වූ බුද්ධත්වයට පත් වෙනවා කියලා. එහෙම කියන්න පුළුවන් ශාස්ත්‍රයක් තිබුණානේ. ඒක බොරු නෙමෙයි. බුදු පියාණන් වහන්සේක ප්‍රතික්ෂේප කරේ නැහැ. බුදු පියාණන් වහන්සේ කිව්වා ඕයන් පිළිසරණ හොයන්න යන්න එපා කියලා. එහෙම උන්වහන්සේ කිව්වේ ධර්මයේ පිළිසරණ ලබන්න කියලා. ඉතින් දැන් මෙතන සිද්ධ වෙන දේ ඇවිල්ලා අර පෙර භවයේ කර්ම සටහන තමයි අර ජන්ම පත්‍රයෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් ඒක බලලා කියන්න පුළුවන් යම් කිසි දෙයක්. ඒක බොරුවක් නෙමෙයි. යම් කිසි විද්‍යාවක්. ඒක ඍෂි විද්‍යාවක්. ඒක මෝඩ මිනිස්සු හදපු එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඍෂිවරු හදපු විද්‍යාවක්. ඍෂිවරු කියන්නේ අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට දක්වා ගමන් කරන්නා වූ, එහෙම නැත්නම් මහා ශ්‍රාවක, අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක තනතුරු දක්වා ගමන් කරන්නා වූ උතුම් වූ මහා ප්‍රඥාවන්තයෝ අනාගත ලෝකේ විමුක්ති සාධනය කරන උත්තමයෝ. උන්වහන්සේලා තාම පෙරුම් පුරුණු. ඒ නිසා උන්වහන්සේලා ඍෂිවරු තාපසවරු වශයෙන් හිමාලවල ඉන්න, හිමාලය ආදී වනාන්තරවල ඉන්නවා. ඉතින් උන්වහන්සේලා හදපු විද්‍යාවක් මේක. ඒ නිසා සාමාන්‍ය ලදබෝල් දෙකක් නෙවෙයි. ඉතින් මේ කේන්දරේ බැලුවහම ඔය කියන ග්‍රහ, ඔය කියන භවස්ථානවල අර වගේ කේන්ද්‍ර සටහනක්, අර වගේ සටහනක් දකින්න ලැබුණොත් කෙලින්ම විසිකරනව නැත්නම් පැත්තකට දානවා මේක පාපී කේන්ද්‍රයක් කියලා. උන් දන්නේ නැහැ පාපී කේන්ද්‍රයක් කියලා බැහැර කරන්නේ මහා උත්තම පින්වන්ත කේන්ද්‍රයක් බව. අදිසියත් පටාචාරා තෙරණියගේ තරුණියගේ කේන්ද්‍රේ පෙන්වුවා නම් එදා කියයි මේ පෞකාරියක්. අනාගතේ මිනිහත් මැරෙනවා, දරුවෝ දෙන්නත් මැරෙනවා, අම්මා තාත්තා තකාලේ මැරෙනවා, අන්තිමට පිස්සුත් හැදෙනවා, වස්ත්‍රෙත් නැතුව පාරවල් ගානේ දුවනවා කියලා. එතන එච්චරයි පේන්නේ. එතනින් එහාට පේන්නේ, එතනින් එහාට පේන්නේ මොකද්ද වෙන්නේ කියලා. මම මේ කතාව කිව්වේ මොකද මේ බණ අහන බොහෝ දෙනෙක්ට ওই ප්‍රශ්නේ තියෙනවා. අපිටම කියලා තියෙනවා කේන්ද්‍රේ පරීක්ෂා කරාම උන් දන්නේ මොහුගේ හිතට දාන ඔබලා පෞකාරයෝ කියලා. නේ ඒ ජ්‍යොතිර්වේදියාට අඳුර ගන්න බැහැ සටහන්. කාහල ශ්‍රමණ යෝගයක් අඳුර ගන්න තරම් හැකියාවක් උන්ට නැහැ. ඒ නිසා උන් හිතනවා ඒ භවස්ථාන හතරේ උන් බලාපොරොත්තු වෙන කාමයේ හිත කර ග්‍රහය නැත්තම් ඒ කේන්ද්‍රේ පාපී කේන්ද්‍රයක් කියලා. ඒ විදිහට අර සංකීච්ඡ හාමුදුරුවන්ටත් ඒ අනායක කියන නිමිතිකාරයෝ කිව්වේ මොකද්ද? මුන්නහන්සේ මෙතුමා මේ දරුවා ගිහිගේ වාසය කළොත් හත්පුදු පරම්පරාවක් දිලිදු වෙනවා කියලා. ඒ කියන්නේ සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආවේ කම් සැපත නෙවෙයි, වතු පිටි ඉඩකඩම් මිල මුදල් යාන වාහන මේවා නෙවෙයි, නිවන. ඒක උන්ට තේරුම් ගන්න බෑ. හත්පුදු පරම්පරාවක් ධනෙන් නිර්ධන වෙයි, හැබැයි අවබෝධයෙන් පොහොසත් වෙයි. අවබෝධයෙන් පොහොසත් වෙන එක ජ්‍යොතිර්වේදියාට පේන්නේ. නමුත් ඔවුන් කිව්වා හැබැයි මේ සංකීර්ණ මේ මේ තරුවා පැවිදි ගිහියෙක් වශයෙන් හිටියොත් හත්මුදු පරම්පරාවක් දිලිඳු වෙනවා, හැබැයි පැවිදි වුණොත් දහස් ගණන් ශ්‍රමණයන් නැත්නම් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩවසන උතුම් භික්ෂුවක් වෙනවා කියලා. ඊට පස්සේ කොහොම හරි මේ දරුවා ටික ටික ලොකු වුණා. අවුරුදු 7ක් විතර වෙනකොට සම වයසේ අනිත් දරුවත් එක්ක අනිත් දරුවන් එක්ක සෙල්ලම් කරද්දී ඒ දරුව කිව්වා ඔබේ මෞතුමිය ඔබ බිහි වෙන්නටත් පෙරම මිය ගියා. ඔබ මෙන්න මේ වගේ තත්වයකින් බිහි වෙච්ච කෙනෙක්. ඔබ තරසෑයක ගිනි අඟුරු ගොඩ උඩයි බිහි වුණේ. ඔබ පිච්චුන්නේ නැහැ, පුදුම සහගත කෙනෙක් ඔබ කියලා අනිත් දරුවෝට කියන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ ගැනම කල්පනා කළා. මේ මහා සංසාරේ පාරමිතා පුරුපු උත්සමයක් නේ. මේ ගැන කල්පනා කරලා මගේ මවත් නැහැ දැන්. මමත් මෙබඳු ආකාරයේ පුදුම සහගත අභව්‍ය පුතකින් ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. මේ ගිහිගේ වාසය කිරීමෙන් පළක් නැහැ. මගේ මෞතුමියට උනත් ඉච්චරයි උනේ, අවසානයේ ඇයට මැරෙන්න සිද්ධ වුණා කාලේ. ඒ නිසා මේ කාමයෙන් පළක් නැහැ කියලා මේ අවුරුදු 7ෙදිම සිහි කරන්නේ. කාමයෙන් පළක් නැහැ, ගිහිගේයින් පළක් නැහැ, මට පැවිදි වෙන්න ඕන. සාංසාරික පැතුම මතුවුණා.
පාරමිතා බලය මත උනා. ඊට පස්සේ වැඩි හිටියන්ට කිව්වා මට පැවිදි වෙන්න ඕන. ඔවුන් ඉතාම කැමැත්තෙන් ඒ දරුවා පැවිදි කරා. මොකද අරණාවකි කරුවන්ගේ අනාවකි මතකයි. ඊට පස්සේ කා යටතේද පැවිදි කළේ. ඒකයි විශේෂම දේ. පැවිදි කරන්න පුළුවන් උප්පරි මුත්තම යටතේ පැවිදි වුණා. සාරිපුත්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් පැවිදි වුණා. උන්නතරම් පින් ඇති උත්මෙද්දි කියලා හිතා ගන්න පුළුවන්. සාරිපුත්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් පැවිදි වුණා. ඊට පස්සේ පැවිදි වෙනකොටම සාරිපුත්‍රයන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයට පත් වුණා. පැවිදි කරලා හිසේ කෙස් බූගාන වෙලාවේ හිසේ කෙස් සිඳින වෙලාවේ ඒ අහපු ධර්මයේම නුවණින් සිහි කරමින් අරියත් ඵලෙත් කීදී. අවුරුදු 7 දී මහා ඍද්ධිවන්ත මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. සංකිච්ච අර පොඩි දරුවා. එන්පසු උන්වහන්සේ ප්‍රකට වුණා සංකිච්ච මහරහතන් වහන්සේ. නමුත් මේක හැමෝම දන්නේ නැහැ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ, සාරිපුත්‍රයන් වහන්සේ, අනිකුත් රහතන් වහන්සේලා දන්නවා. නමුත් සාමාන්‍ය අනිකුත් ඒ අරිහත් ඵලයට පත් නොවෙච්ච අනිකුත් 10,000 ගාණක් භික්ෂු උන්වහන්සේලා හිටියන්නේ. උන්වහන්සේලා ඔක්කොම දන්නේ නැහැ මේ කවුද කියලා. ඊට පස්සේ මේ සංකිච්ච හාමුදුරුවෝ සාමණේරයන් වහන්සේ කියන්නේ තාම අවුරුදු 7යි. කුඩා දරුවෙක් වශයෙන් ලෝකයට පේන. නමුත් මහා යොද්ධවන්ත මහරහතන් වහන්සේ කෙනෙක්. අන්නේ සංකිච්ච හාමුදුරුවන්ව තමයි අන්නේ සංකිච්ච මහරහතන් වහන්සේව තමයි අර හිස්දෙනා වහන්සේට ලබා දුන්නේ මුන්නහන්සෙත් එක් කරගෙන යන්න ඔබ සමග කියලා. ඉතින් මේ විදිහට දැන් අර භික්ෂුන් වහන්සේලා 32යි සංකිච්ච සාමණේර රහතන් වහන්සේ දැන් 31 දෙනාම යනවා සහස්ස කුලක කියන ගම්මානෙට. දැන් මේ ගම්මානෙට ගිහිල්ලා දිගු දුරක් ගිහිල්ලා ඒ ගම්මානෙට ඇතුළු වුණාම මිනිස්සුන් උන්වහන්සේලා දැකලා පැහැදිලා බොහෝ කාලෙකින් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් බුද්ධ පුත්‍රය දැක්කේ. අනේ ඔබ වහන්සේලා අපට වාසනාවක් අපේ ගමේම රැඳිලා ඉන්න අපි ඔබ වහන්සේලාට සිව්පසින් සංග්‍රහ කරන්නම් අපට එක මහත් වාසනාවක් මේ ගෙවෙන තුන් මාස මේ වස්තුන් මාස අප වෙනුවෙන් අනුකම්පාව මේ ගමේම වැඩවසන්න අපි ඔබ වහන්සේලාට සියලු උපස්ථාන සිද්ධ කරනවා ඔබ වහන්සේලාට අපි ආරාමිකුත් හදලා දෙන්නම් හැකිපමණින් කියලා ඒ ගම් මැසිල්ලීමක් කරාම උන්වහන්සේලාත් වැඩි තමන්ගේ මගවඩලා පූර්ණී කරගන්න නිසාම ඊට ඊට ඒ ගිහි පාර්ශවයෙන් උපකාරිකුත් ලැබෙන නිසාම උන්වහන්සේලා තීරණය කළා එහෙනම් ඒ ගම්මානෙම අපි වනාන්තරේ වස්වසමු කියලා මේ විදියට හිතාගත්තා. ඊට පස්සේ ඒ ගම් වැසියනුත් ඒ ගමේ කුටි ආරාම තනලා දීලා උන්වහන්සේලාට පහසුවෙන් මගවඩන්න පුළුවන් විදියට ආරාමයක් ඒ ගම අද්දර වන භූමිය තනලා දුන්නා. ඊට පස්සේ උන්වහන්සේලා ඒ වන අරණට වෙලා මග වඩන්න පටන් ගත්තා. ඊට පස්සේ උන්වහන්සේලා එකඟතාවකට ආවා අපි මේ ආරාමයේ දැන් මග වඩනවා කිසිම හේතුවක් නිසා දෙන්නේ එකට මුණ ගැහිලා කතා කර කර ඉන්න අවශ්‍ය නැහැ. අපි මොනවා හරි අවශ්‍යතාවක් ආවොත් එකිනෙකාට කරදරයක් වුණොත් ලෙඩක් දුකක් හැදුනොත් හිතක් ඉල්ලන්න අවශ්‍ය නිසා ගෙඩියක් හයි කරමු. ඒ කියන්නේ ගාන්ටාරයක් වගේ එකක් ගෙඩියක් ගහනවා. එහෙම වුණොත් මේ ගෙඩිය නාද කරනවා. එහෙම වුණොත් අපි කවුරුත් එතෙන්ට එන්න ඕන. ඇවිල්ලා ඒ ගෙඩිය නාද කරපු වික්ෂුන් වහන්සේගේ අවශ්‍යතාව හොයලා බලලා උන්වහන්සේට පිහිට වෙන්න ඕන. අසනීපයක් නම් ලෙඩ දුකක් නම් ඊට අවශ්‍ය ප්‍රතිකාර උපස්ථාන ලබා දෙන්න ඕන කියලා එකඟතාවකට ආවා. ඇවිල්ලා ඉවර වෙලා ওই විදිහට මග වඩන්න පටන් ගත්තා. එයින් පස්සේ පින්දපාතේ වඩිනවා ගම්මැසිය පින්දපාතේ ලබා දෙනවා. උන්වහන්සේලා පින්දපාතේ වළඳලා තම තමන්ගේ කුටි වලට වෙලා පාඩුවේ මග වඩනවා. මේ විදිහට දිගින් දිගට කටයුතු සිද්ධ වෙමින් පැවතියා. ඊට පස්සේ දවසක් උන්වහන්සේලා පින්දපාතේ ගිහිල්ලා වඩිනකොට එක්තරා නදියක් අසලදී උන්වහන්සේලාට හිතුණා කුසගින්න වැඩි වෙලා මේ ස්ථානයේ අපි දානිගමු. එම කියලා හිතාගෙන ගංගුරේ උන්වහන්සේලා වාඩි වෙලා දානි වලඳන්න සූදානම් වෙනකොට එක්තරා දිලිඳු කුසගින්නින මිනිසෙක් ආවා. මේ මිනිසයා දියණියක් ගාව තමයි පෝෂණය වුණේ. ඒ දියණියගේ ආර්ථිකයේ හිඟ වෙලා
ඔහුට නිසි ආකාරයෙන් ආහාර නොලැබෙනකොට ඔහු කුඩා තමන්ගේ බාල දියණිය කරා යන්නට පැමිණි තමයි මේ ගම් මේ ගංගාව අසලින් ගමන් කරේ. ඉතින් කුසගින් ඉන්න මිනිස්සෙක් කියලා දැකලා අර කිෂ්ණම මොකද කළේ? තමන්ගේ පිණ්ඩපාතයෙන් එක පිඬ පිඬ කිස් පිඩක් මේ පුද්ගලයාට දුන්නා. ඊට පස්සේ මේ පුද්ගලයා මේ ආහාරය වැළඳුවා. වළඳලා කල්පනා කරා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේලාට මේ ආරාධනා කරලා දීපු දානියද නැත්නම් මේ මේ පිණ්ඩපාතිද? මේ පිණ්ඩපාතය. ඊට පස්සේ මේ පුද්ගලයා කල්පනා කරා අපි දුක් මහන්සියල වැඩ කරනවා පොළොවත් එක්ක ගැටිලා. දහඩිය කඳුළු හලලා දුකින්දත් අපිට මේ වගේ ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අදින් පස්සේ මම මුන්නාසලත් එක්කම හිටියානම් මට හොඳ කාලක් යයි කියලා ඊට පස්සේ ඇහුවා ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරගෙන ඔබ වහන්සේලාත් එක්ක ආරාමයේ ඉන්න පුළුවන්ද මට? ඉන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේ පුද්ගලයා මේ විදිහට පන්සලට වෙලා උපස්ථාන කරගෙන උන්වහන්සේලාගේ වාත් පිළිවෙත් කරගෙන ওই විදිහට මාස දෙකක් ගත වුණා. ඔහොම යනකොට මේ පුද්ගලයාට හිතුණා අපහු කුඩා දියණිය ගාවට යන්න ඕන. අර ආපු ගමන යන්න ඕන. එහෙම හිතාගෙන දැන් පිටත් වෙන්න කල්පනා කරා. පිටත් වෙන්න කල්පනා කරගෙන ආයි හිතුවා දැන් මේක මම මේ උන්වහන්සේලාට දැනු දුන්නොත් එහෙම මට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මම හොරෙන්ම යන්න කියලා හිතාගෙන හොරෙන්ම ගියා. එහෙම ගිහිල්ලා ඉතින් ඒ කාලේ අද වගේ මේ මහා මම්මාවත් එහෙම ලොකුවට ඉදිවෙච්ච කාලයක් නෙවෙයිනි. බොහෝ විට ගමන් ඉදලා තියෙන කැලෑව මැද්දේ. ඉතින් මේ විදිහට දැන් කැලෑව මැද්දෙන් ගමන් කරනවා. කැලෑව මැද්දෙන් ගමන් කරනකොට ඒ කැලෑවේ හිටියා විශාල හොරු පිරිසක්. 500ක හොරු පිරිසක්. මේ 500ක හොරු පිරිස මේ වනයේ හිටපු යක්ෂයන්ට බාර වෙලා හිටියා අපට රැකවරණය ලබා දෙන්න. අපි මේ කැලේ හැංගිලා ඉන්නේ ධනිය සොයමින්. අපිව කිසි කෙනෙක්ට නොපෙනෙන ආකාරයෙන් අපිව ආරක්ෂා කළොත් මේ වනයේට එන හැම මිනිහෙක්ම මරලා ඔබ වහන්සේලාට අපි බිලි පූජාවක් දෙනවා කියලා පොරොන්දු වුණා. ඔහොම පොරොන්දු වෙලා මේ පොරු ටික හැමදේම දැන් බිලි පූජාවක් දෙනවා කියලා පොරොන්දු වෙලා දවස් 7ක් ගත වුණා. 7 වෙනි දවස වෙනකම්ම කැලේට කවුරුවත් ආවේ නැහැ. ඉතින් හොර නායකයා ගහක් උඩට වෙලා බලන් ඉන්නවා. අද නැතුවට හෙට කවුරු හරි එයි කියලා ඔහොම බලන් හිටියා. දවස් 7ක් ගත වුණා. 7 වෙනි දවසේ මෙන්න පේනවා ඈතින් මිනිස්සෙක් එනවා. ඒ අර දුගී පුද්ගලයා. ඊට පස්සේ හොරු ටික මොකද කළේ? සූදානම් වෙලා අර දුගී පුද්ගලයාව අල්ලගත්තා. අල්ලගෙන අතපය ගැට ගහලා තලමින් අරගෙන ගියා. අරන් ගිහිල්ලා ඉවර වෙලා විශාල ගිනි මැලයක් ගැහුවා. දැන් පොරොන්දු වුණා මේ කවුරු හරි මිනිහෙක් අහු වුණොත් ඒ මිනිහාව කපලා කොටලා ඒ මිනිහාගේ මාංශවලින් බිලි පූජාවක් පවත්වනවා කියලා. ඉතින් ගිනි මැලයක් ගහනවා දැන් ලොකු. ඒ වගේ මුල් සහිනවා, ඒ මාංශ පුච්චන උල් සහිනවා, එක එක දේවල් කරනවා. ඊට පස්සේ මේ දුගී පුද්ගලයා ඇහුවා පින්වතුනි යහළුවනි මෙතන මුවෙක් ඌරෙක්ව පේන්නේ නැහැ. කවරෙක් පුච්චන්න දුඹල ඔය මේ ගිනි මැලයක් ගහලා තියෙන්නේ ඌ සහින්නේ කියලා. එතකොට උඹව පුච්චන්න කියලා. උඹව අපි දැන් බිලි පූජාවක් වශයෙන් මේ වනයේ ඉන්න මේ යක්ෂයන්ට පූජා කරනවා. උඹගේ මාංශ. උඹ තමයි මේ අපි පූජා කරන්න හදන්නේ ඉන්දරට කියලා. ඊට පස්සේ මේ පුද්ගලයා හොඳටම තැති ගත්තා. තැති අරන් කිව්වා යහළුවනි උඹලා වැරදි වැඩක් කරන්නේ අයියේ. බලන්න මේ පුද්ගලයාගේ තියෙන ගුණ මකුකම. මේ පුද්ගලයා තමන්ගේ ජීවිතය රැක ගන්න මොකද කරන මේ අකෘතඥ වැඩේ. ඔහු කිව්වා මම නිකම්ම නිකන් කුලහීන පවුලක මිනිහෙක්. ඒ වගේම ඉඳුල් කන්නේ මහ කාලකන්ණියෙක් මම. මගේ මාංශ මේ ගින්නට දාලා බිලි කරා කියලා මේ වනේ ඉන්න ඔය යක්ෂයෝ දේවතාවු සතුටු වෙන්නේ නැහැ. ඔවුන් දුක් වෙයි. මේ වගේ කාලකන්ණියගේ මාංශද අපට පූජා කරේ කියලා. ඒ නිසා මට වඩා උසස් කෙනෙක්ව නැත්නම් උසස් පිරිසක්ව මේ ගින්නට පූජා කළොත් හොඳ නැද්ද? කිව්වහම ඔරු ඇව්ව එහෙම කොහෙද පිරිසක් ඉන්නේ කියලා. එතකොට කිව්වා මං දන්න වණයක් තියෙනවා. ඒ වණේ ඉන්නවා ක්ෂත්‍රීය වංශයෙන් ආපු. ඒ කියන්නේ රාජකීය කුලයෙන් පැවිදි වෙච්ච පිරිසක්. උන්වහන්සේලා උසස්.
එයින් භික්ෂූන් වහන්සේලාව ඒ භික්ෂූන් වහන්සේලාව අරගෙන ඇවිල්ලා මේ විදිහට බිලි පූජා කරොත් උඹලගේ අරමුණ ඉෂ්ට සාධනෙ වෙයි කියලා මේ දුගියා මේ අකුතක්න දුගියා අර හොරුන්ට දැන්නුවා. හොරුණුත් කල්පනා කරා ඒක නම් ඇත්ත. මේ වගේ කාල කන්ණියෙක්ව ගින්දරට දැම්මා කියලා ඇති වැඩක් නැහැ. දෙවියොත් අපිට ශාප කරයි. ඒ නිසා අපි ශාක්‍ය කුලේ ඒ ක්ෂත්‍රීය කුලේ කෙනෙක්ව අරගෙන ඇවිල්ලා බිලි පූජා කරමු කියලා අර හොරාව නිදහස් කළා. කොහෙද ඉන්නේ? ඊට පස්සේ කිව්වා අන්න අර වනේ ඉන්නේ. එන්න යන්න මම පෙන්නන්නම් කියලා මේ දුගියාම මේ අකුසත්ඥ දුගියාම අර තැනට මඟ පෙන්නුවා. ඊට පස්සේ මේ දුගියත් එක්ක මේ හොරු රැළ මේ හොරු 500ක් අර වනේ බලා පිටත් වුණා. අර වනාන්තරයේ අර අරණ බලා පිටත් වුණා. එහෙම ආරාමයට ගිහිල්ලා බැලුවාම කවුරුවත් පේන්නේ නැහැ. භික්ෂුනාසල ඔක්කොම ඉන්නේ තම තමන්ගේ කුටිවල. ඊට පස්සේ හොරනායක ඇහුවා, "කෝ උඹ කිව්ව භික්ෂුනාසෙලා කවුරුවත් නැහැ නේ මෙතන. ඉන්න ඔය හලුව. උන්නාසෙලාව මෙතන රැස් කරන ආකාරයත් මම දන්නවා. මේ හොරා මොකද මේ මේ දුගිය මොකද මේ දවස් ගානක් මෙතන හිටියන්නේ? සිද්ධ වෙන දේවල් දන්නවනේ. කොහොමද කරන්නේ? ඔන්න ඔය තියෙන ගෙඩිය හඬවන්න. එතකොට ඔතන ඉන්න 30 දෙනා වහන්සේම 31 දෙනා වහන්සේම අර කුඩා සාමණේර හාමුදුරුවත් මෙතෙන්ට වඩි. 31 දෙනා වහන්සේම වඩි. එතකොට ඔබ කැමති විදිහකට කැමති කෙනෙක්ව අරගෙන යන්න. මේ දුගිය කොච්චර අකුසක් නේද? තමන්ට පිහිටක් වෙච්ච අර භික්ෂූන්ටම වින කටිනවා. ඊට පස්සේ අර සොරනායකයා අර ගෙඩියට නාදක ගෙඩිය නාද කළා. ඊට පස්සේ මොකද වුනේ? අර භික්ෂුන් වහන්සේලා 31 නමම ඒ ස්ථානට වැඩම කරා. වැඩම කරලා පිළිවෙලට ඉඳගත්තා. දැන් පේන හොරු 500කුත් අර දුගියත් මෙතන ඉන්නවා. ඊට පස්සේ එතන හිටපු මහතෙර හාමුදුරුවෝ ඇහුවා, "පින්වත, කවරෙක්ද මේ ගෙඩිය නාද කළේ?" එතකොට හොර නායකයා කිව්වා, "ස්වාමීනි, මමයි නාද කළේ. කුමක් උදෙසාද නාද කළේ? ස්වාමීනි, මෙන්න මෙබඳු හොරු පිරිසක් අපි. අපිට අවශ්‍යයි බිලි පූජාවට ක්ෂත්‍රීය කුලයකින් කෙනෙක්. ඔබ වහන්සේලා ක්ෂත්‍රීය කුලය කියලා අපි දැනගත්තා. අපිට අවශ්‍යයි මෙතනින් භික්ෂුවක්. අපි ආයුධ අමෝරාගෙන ඉන්නේ. භික්ෂුන් වහන්සේලාට උන් එක්ක මේ හොරුත් එක්ක ගැටෙන්න බෑ." ඊට පස්සේ මොකද කරේ? මෙතන හිටපු ජ්‍යෙෂ්ඨතම භික්ෂුන් වහන්සේ කිව්වා, "ඇවැත්නි, අනිත් භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. ඇවැත්නි, සොහොයුරන්ට යම්කිසි කරදරයක් වුණාම ඒ කරදරේ විපත දෙටු සොහොදරා විසින් බාර ගන්න ඕන. ඒ නිසා ඔබ මග වඩන්න. මම ඔබ වෙනුවෙන් මේ පිරිසට බිලි වෙනවා කියලා." අන්න උන්වහන්සේලාගේ ගුණී. ඊට පස්සේ දෙවෙනි භික්ෂුන් වහන්සේ ජේෂ්ඨත්වයෙන් දෙවෙනි භික්ෂුන් වහන්සේ කිව්වා, "දෙටු සොහොදරාට එසේ කළ හැකි නම් මටත් එසේ කළ හැකි. නෑ, ඔබ 30 දෙනා මග වඩන්න. මම ඔබ වෙනුවෙන් මේ මරණයට කැප වෙන්නේ." මේ විදිහට ඊළඟ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් වුණා. ඊළඟ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් වුණා. මේ විදිහට 30 දෙනා වහන්සේම කිව්වා, "නෑ නෑ, මමයි මේ මරණය කරා යන්නේ. මමයි බිලි වෙන්නේ. මට අවස්ථාව ලබා දෙන්න." සාමාන්‍ය ලෝකේ, සම්මුතික ලෝකේ, මේ ලෞකික ලෝකේ 30 දෙනෙක් ඔහොම වුණා නම් මොකක් වෙයිද? උපපලයක්, උපපලයක්, උපපලයක් කියලා 30 දෙනා මෙහෙනම් කියන්නේ. තමන් ඉදිරිපත් වෙන්නේ නැහැ කීයටවත්. අනිත් කෙනාව තල්ලු කරනවා එහෙනම්. ආයි හොයන්න දෙයක් නැහැ ඒකෙන්. එතකොට මේ විදිහට 30 දෙනා වහන්සේලා තමන් ගැන හිතන්නේ නැතුව අනිකා ගැන හිතමින් තමන් මරණයට කැප වෙද්දී සංකීච්ච කුඩා සාමණේර හාමුදුරුවෝ තොතෙන්ට වැඩියා. උන්වහන්සේ මේ ඔක්කොම බලන් ඉඳලා කිව්වා, "නෑ. ඔබ වහන්සේලා 30 දෙනා මග වඩා. මම යන්නම් මරණය." එහෙම කිව්වහම අර 30 දෙනා වහන්සේම බියටපත් වුණා. උන්වහන්සේලා කිව්වා, "අනේ ස්වාමීනි, අනේ සාමණේර හිමියනි, ඔබ වහන්සේව නම් කීයටවත් ඒ අවස්ථාවට යවන්න බෑ. ඒකට හේතුව ඔබ වහන්සේ දහම් සෙනවි සාරිපුත්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. ඔබ වහන්සේට මෙබඳු විපතක් සිද්ධ වුණා කියලා දැනගත්තොත්
සාරිපුත්යන් වහන්සේගේ නිඳාවෙන් ගැලවෙන්න බැරි වෙනවා අපිට. ඒක අපට මහා බාධාවක් වෙනවා. අපට මහා ගර්හාවක් වෙනවා. සාරිපුත්යන් වහන්සේගේ ශිෂ්‍යෙක්ට අපි විපතක් කළා කියලා. ඒ නිසා ස්වාමීනි අපි 30 දෙනාම එකට නැසුණත් ඔබ වහන්සේව නම් විපත කර අපි යවන්නේ කියලා. ඊටසේ සංකීර්ණ සාමණේරයන් වහන්සේ ප්‍රකාශ කළා නැහැ ඇවැත්නි. එදා ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ අපගේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ ඔබ 30 දෙනාව සාරිපුත්ත අග්‍රශාගතුමන් වහන්සේ කරා යොමු කළේ. සාරිපුත්යන් වහන්සේ විසින් අපගේ මහා ගුරුතුමා විසින් ඔබ 30 දෙනා සමග මාව මේ ස්ථානෙට යොමු කළේ. මේ ස්ථානෙට එව්වේ මේ සිදුවෙන සිදුවීම දැකලායි කල්තියා. ඒ අවස්ථාවට ඔබ 30 දෙනා නිවේ මුහුණ දෙන්න ඕන මමයි. ගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දැක්කයිදා මේ ඉඳුල් කන්නා නිසා සිද්ධ වෙන විපතෙන් ගලවන්න පුළුවන් ඉන්නේ මේ සංකීර්ණ සාමණේරයන් වහන්සේට විතරයි මේ පිරිස. ඒ නිසායි උන්වහන්සේසේ කටයුතු යෙදුවේ. ඉතින් ඒ බව සිහි කරලා දුන්නට පස්සේ ඒ හාමුදුරුවරු පිළිගත්තා. එහෙනම් හොඳයි. එහෙනම් ඔබ වහන්සේ ඒ අවස්ථාවට මුහුණ දෙන්න. නමුත් උන්වහන්සේලාට අප්‍රමාණ සංවේගයක් ඇති වුණා. උන්වහන්සේලාගේ දැස් කඳුලෙන් පිරුණා. හදවත් ශෝකෙන් වෙවුලලා ගියා. මේ වගේ කුඩා හිමිනම කපි වෙනුවෙන් මරණයට කැප වෙනවා අපේ නිවන ශාන්තිය උදෙසා කියලා උන්වහන්සේලා 30 දෙනාම වික්ෂිප්ත භාවයට පත් වුණා. උන්වහන්සේලාගේ හදවත් ශෝකෙන් බර වුණා. නමුත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ වගේම සාරිපුත්තයන් වහන්සේ විසින් දැකපු ආකාරයට එසේ සිදුවිය යුතු නිසා සංකීර්ණ සාමණේරයන් වහන්සේට අර හොරු සමග යන්නට ඉඩ දුන්නා. දීලා මහතෙර හාමුදුරුව අර සොරුන්ගේ නායකයාට අඬ ගහලා කිව්වා, පින්වත මේ කුඩා දරුවෙක් ඔබ මේ අපරාධයක් කරන්නේ. මේ දරුවාව ඔබ ගින්නට මේ දරුවාව මරලා ඔබ ගින්නට මේ මාංශ පූජා කරනවා නම් ඒක සංගමයෙන් කරන්න. උන්වහන්සේ ඉන්න තැන උල් අර ආයුධ එහෙම පෙන්වන්න එපා. අර කෝටු කැබලි උල් කරන්න එපා. ගිනි දල්ලන්න එපා. උන්වහන්සේට ඒ දේවල් දැක්කොත් දරා ගන්න බැරි වෙයි. කුඩා දරුවෙක් නී හඬයි වැළපෙයි කියලා. උන්වහන්සේ ගැන දැනන් හිටියේ නෑ. අර අර 30 දෙනා වහන්සේ. සංකීර්ණ සාමණේරයන් වහන්සේ කියන්නේ කවුරුද කියලා දන්නේ. ඊට පස්සේ මේ විදිහට කිව්වම හොරුත් කිව්ව එහෙනම් හොඳයි. අපි උන්වහන්සේව පැත්තකින් තියලා ඒ කටයුතු ඔක්කොම කරලා උන්වහන්සේව එමින් ඝාතනය කරලා උන්වහන්සේගේ මාංශ මේ විදිහට බිලි පූජාවට ගන්නම් කියලා හොරු නායකයා හොරනායකයා පොරොන්දු වෙලා ගියා. ගිහිල්ලා ගිනිමෙලේ ගහුවා. ගිනිමෙලේ ගහලා අර මාංශ පුච්චන්න කෝටු කැබලි තුල් කරා. උල් කරලා ඔක්කොම කරලා දැන් වෙලාව හරි. හොර නායකයා මහා විශාල කඩුවක් අමෝරාගෙන ඇවිල්ලා දැන් සංකීර්ණ සාමණේරයන් වහන්සේව මරණයට පත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ වෙලාවේ සංකීර්ණ මහරහතන් වහන්සේ ඵලසමාපත්තියට සමවැදුණා. දැන් මේ හොර නායකයා කඩුවත් අමෝරාගෙන ඇවිල්ලා සංකීර්ණ මහරහතන් වහන්සේට පහරක් එල්ල කරා. මුවාත මොට වෙලා කඩුව ඇකිලිලා ගියා අනිත් පැත්තට. ඊට පස්සේ හොරා හිතුවා, හොර නායකයා හිතුවා මගේ මොකක් හරි මේ පහර දීමේ අවුලක්. ඒ නිසා තවත් කඩුවක් ඉල්ලාගෙන එබඳුම කඩුවක් ඉල්ලාගෙන නැවත ඉදිරියෙන් ඇවිල්ලා පහරක් එල්ල කරාම හරියට අර තල්ලත්තක් වියලිලා හැකිලිලා යන වගේ ඒ කඩුවත් මිට දක්වා හැකිලිලා කැඩිලා ගියා. හොරා කල්පනා කරා ගල් පර්වතයකට ගැහුවත් ගල් පර්වතයේ දෙපළ වෙන ආකාරය
किहिरी गहा कटे गहुत किहिरी गला किहिरी गहा देपल विना कारे शक्तिमत में कड़ू मुन्हान से के गलसिंद लाना गिये वेलावे में विधियत है कि लागिया ये वेला में होरना है क्या में सामान्य पिरिसक में पिरिसक में होरना है क्या कल्पना करना वा में अचेतनिक खडुवट දැනෙන ගුණය සචේතනික මට දැනෙන්නේ නැතියි මුන්වහන්සේ ඒකාන්තේ මහ උතුමන් වහන්සේ නමක් ඒ නිසායි මේ කඩුව හැකිලිලා ගියේ කියලා ඒ වෙලාවෙම කඩුව විසි කරලා දාලා දඬ නමස්කාරය කරනවා මේ ස්වරනායකයා සංකීච්ච මහ රහතන් වහන්සේට දඬ නමස් කාරය කළා කියනවා ස්වාමීනි අචේතනික කඩුවට නොදැනිච්ච කඩුවට දැනිච්ච ඒ ගුණය සචේතනික මට නොදැනුණාට ඔබ වහන්සේ මට කමා කරන්න ඔබ වහන්සේ කවරෙක්ද ඇත්තටම එතකොට උන්වහන්සේ කියනවා මම ඒ භාග්‍යවත් වූ ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මම උන්වහන්සේගේ ඒ උතුම් වූ ධර්මයේ තුලින් අවබෝධයට පත් වෙලා කෙලෙස් නසා අරිහත් ඵලයට පත් වෙලා ඉන්න උතුමි. හිසේ තිබුණු බර අවසන්. ඒ නිසා මේ හිසට කඩුවකින් ඔබට පහර දෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි සක්වල ගලින්වත් එහා පැත්තටම ආව අලලා විසි කරන්න පුළුවන් සමතෙක් නෑ. යනාදී වශයෙන් උන්වහන්සේගේ අභිඥා බලය ප්‍රදර්ශන කර ප්‍රදර්ශනී කරන මේ වෙලාවේ සොර දෙටුව සියලුම දෙනා සංවේගයට පත් වෙන ඊට පස්සේ සොර නායකයා තමන්ගේ අනිත් පිරිවර අන්තේවාසික සොරු දිහාට හැරිලා අහනවා තොපට මොකද හිතෙන්නේ තොප ගන්නා ක්‍රියාමාර්ගය මොකද්ද කියලා ඊට පස්සේ අනෙක් සොරු ටික ඇහුවා ඔබ ගන්නා ක්‍රියාමාර්ගය මොකද්ද කියලා සොර නායකයාගෙන් සොරනායකයා කිව්වා මේ බඳු ප්‍රාතිහාරි දැකලත් තොප කියන්නේ මට ගිහි ගේ වාසය කරන්න කියලාද මම මුන්නහසයට පැවිදි වෙනවා කියලා. ඒවාම අනෙක් සොරු ටිකක් කිව්වා එහෙනම් ස්වාමීනි අපිටත් ඉතින් ඒ තීරණයම තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ මොකද කරේ? ඒ සොරුන්ගේ කඩු වලින්ම උන්ගේ ඉසේ කොණ්ඩේ කපලා ඇඳන් හිටපු වස්ත්‍ර වලට මැටි වලින් ඒ පඳුපවල කාෂාය වස්ත්‍ර බවට පත් කරලා අර 500ක් හොරුන්න 500ක් භික්ෂූන් බවට පත් කරගෙන සංකීච්ඡ හාමුදුරුව නැවත යනවා ජේතවනාරාම වල යනකොට උන්වහන්සේ කල්පනා කරා දැන් එදා සංකීච්ඡ හාමුදුරුවන් අරන් එනකොට අර භික්ෂූන් වහන්සේලා හැඬු කඳුලෙන් හිටියේ මොකද උන්වහන්සේට විපතක් වෙන්න ඇති කියලා හිතාගෙන දැන් මේ විදිහට ගියොත් එහෙම උන්වහන්සේලාට කර්මස්ථානයේ සීකර ගන්න බැරුව යන මොකද සෝකී හදවතකින් ඊට පස්සේ උන්වහන්සේලා කාම්පාවෙන් යුක්ත වාසය කරයි එහෙම වුණොත් මොකද වෙන්නේ එහෙම වුණොත් උන්වහන්සේලාට මග වඩන්න බැරි වෙන ඒ නිසා මම උන්වහන්සේලාට මේ සිද්ද වෙච්ච දේ ප්‍රදර්ශනය කරගෙන යනවා කියලා හිතාගෙන අර වණියට ගිහිල්ලා උන්වහන්සේලා මුණ ගැහුණා ඒ භික්ෂුන් වහන්සේලා 39 පුදුමයට පත් වුණා සිද්ද වෙච්ච කතා ප්‍රවෘත්ති මුලේ ඉඳලා අහලා පුදුම තරම් සතුටට පත් වුණා ඒ සතුටෙන් ඊට පස්සේ උන්වහන්සේලා මග වැඩුවා උන්වහන්සේලාට ඉතාම එක්මණින් අරිහත් ඵලයට පත් වෙන්න ඒ සතුටම හේතු වුණා ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ මේ සංකීච්ඡ හාමුදුරුවෝ අර සොර දෙටුව 500 දෙනා භික්ෂුන් බවට පත් කරගෙන ජේතවනාරාමයට රැගෙන යනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ හමුවට සාරිපුත්‍රයන් වහන්සේ තේ ස්ථානයේ වැඩ ඉන්නවා දෙදෙනා වහන්සේ මහනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ තහනවා සංකීච්ඡ
අන්තේවාසිකයෝ 500 දෙනෙකුත් මුණ ගැහිලා නේද කියලා. එහෙමයි ස්වාමීනි කියලා උන්වහන්සේ උත්තර දෙනවා. වරු 500ක් දෙනා ඒ ස්ථානයේ භික්ෂුන් බවට පත් වෙලා තථාගතයන් වහන්සේ හමුව නිශ්චල වැඩ ඉන්නවා. සංකීච්ඡ මහරහතන් වහන්සේගේ ගුණ හොවා දක්වමින් ඒ හොරුන්ට කියනවා තොප මෙච්චර දවසක් දුස්සීලව හැසිරුණා. සීලෙන් තොරව හැසිරුණා. සොරමැර කන් වලින් යුක්ත වාසය කරා. තොප මෙච්චර කාලයක් අධර්මයේ හැසිරුණා. දැන් මේ තොපම භික්ෂූන් බවට පත් වෙලා මේ ස්ථානේ මා හමුවේම වැඩවසනවා කියලා දේශනා කරමින් උන්වහන්සේ දේශනා කරනවා. යෝචේ වස්ස සතං ජීවේ දුස්සීලෝ අසමාහිතෝ ඒකාහං ජීවිතං සෙයෝ සීලවන්තස්ස ධ්‍යායිනු. මහණ යමෙක් දුස්සීල කමෙන් ඉඳගෙන මේ ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන මේ දස අකුසලෙන් යුක්තව වාසය කරමින් වසර 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ නීච ජීවිතයක්, හීන ජීවිතයක්, නිന്ദා ලැබිය යුතු ජීවිතයක්, ගර්හා ලැබිය යුතු ජීවිතයක් කුමක් හින්දයක් ඒ ජීවිතේ පුද්ගලයාට වසර කෝටි ගාණක් පුරා දුක පිණිසම පවතින නිසා 136ක් නිරසහිත මේ භයානක සංසාරේ බොහෝ කාලයක් දුක පිණිසම පවතින නිසා ඒ ජීවිතේ નિසරු ජීවිතයක්, හීන දීන ලාමක මුග්ධ ජීවිතයක් ඒ ජීවිතේ. ඒ ජීවිතෙන් පළක් නැහැ. එබඳු ආකාරයෙන් වසර 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ નિසරුයි, ඒ ජීවිතය හීනයි ලාමකයි. නමුත් මහණ යමෙක් ඒ උතුම් ධර්මය අවබෝධ කරගෙන ඒ සීලය පිළිපදාගෙන එක දවසක් ජීවත් වුණාද ඒ ජීවිතය ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයි. ඒකට හේතුව කුමක්ද? ඒ සීලය නිසාම ඔහු මෙලවත් පරලවත් සැපයටපත් වෙනවා. සුගතියේ වසර කෝටි ගාණක් සැපයටපත් වෙනවා. කෙලවර නිවනටත් ඒ උතුම් සීලය හේතු වෙනවා. මේ විදිහට අසිරිමත් වූ මහා සාස්ත්‍රතුමන් වහන්සේ මේ ගාථාව මුල් කරගෙන ධර්මයේ දේශනා කළා. දේශනා අවසානයේ රහතන් වහන්සේලා 500ක් පහළ වුණා. එතකොට මේ ලෝකේ ඉන්න ඕනතරම් පව් කරන මිනිස්සු, වැරදි කරන මිනිස්සු, අධර්මයේ හැසිරෙන මිනිස්සු, මේ මිනිස්සු පව්කාරයෝ, මේ මිනිස්සු කාලකන්ණි. මුන් කවදාවත් හැදෙන්නේ නැහැ. මුන් ඇවිල්ලා මුද්දේයෝ. මුන්ව එල්ලන්න ඕන. මුන් උලතියන්න ඕන. මුන්ගේ හිස ගසා දාන්න ඕන කියලායි ලෝකෙන් ඇහෙන්නේ. මුන්ට ගල් ගහලා මරන්න ඕන. මුන්ගේ අතපය සිඳින්න ඕන. මුන්ගේ ගෙල සිඳින්න ඕන. මුන්ගේ ශරීර කූඩුව තලා පෙලා විනාශ කරන්න ඕන. හිරේ විලංගුවේ දාන්න ඕන. මැරෙනකම්ම ජීවිතාන්තය දක්වා හිර කරලා තියන්න ඕන. පුළුවන් නම් උල තියන්න ඕන, එල්ලුම් ගස් යවන්න ඕන. දෙති ස්වදේම පණවන්න ඕන. මේ ලෝකෙන් ඇහෙන දේවල්. ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සෙවණේදී කිසි දෙයක් ඇහෙන්නේ. උන්වහන්සේගේ සෙවණිද අපිට ඇහෙන්නේ නුඹලා මේ වැරදි කරන්නේ. අනෝබෝධය නිසා. ඒ අනෝබෝධයෙන් යමෙක් නිදහස් වුණාද එදාට එතනින් රහතන් වහන්සේ. දැන් හිතා බලන්න එදා සංකීච්ඡ මහරහතන් වහන්සේට මුණ නොගැහි
स्वरूठिक राजपुरुषे अंट मुन गुना मुखदी एना पांसिय दिनागे मीसक साधारण नमुते असिरिमत्तु महासास्रुतु मन्हांसेट मुनगहिच निसाम उन्हांसे के बुद्ध श्राव के अंद मुनगहिच निसाम यासरन मानुस्यो एविपति निधास्वेला अरिहत पालेट अत्पत्तु एना अंपिंग तुनी अपि दकिन्न ओने यमक् तीनो मे लोके मे मानुस्यो अकुशले हसिरेन्ने मे मानुस्यो वरदि करन्ने हिता मता नोवि मे मानुष्य वरदि करन्ने ओउंट निसि अवबोधयक् नोलबिच्च निसयि ओउंट अवबोधे लबा देन्न केनेक् नोमति निसयि सम्मा संबुद्ध पियानानसि लोके पहल वेन्नेम मेन्न मे अनुतुरेन लोकया मुदवन्नयि सम्मा संबुद्ध पियानन हसेगे उतुम श्री सद्धर्मय मे लोके पैतिरेन्नेम मे मनुष्यांव मे अविद्या मोह अंधकारयेन गलवा गन्न एनिसा सियलु मनुष्यो अमा मैनी लोतुरु शांति नायक सम्मा संबुद्ध पियारण वहांसे गे श्री सद्धर्मेतम हम देने तो इसे नोन था कल मनुष्य अंत सिद्ध वेन्ने मैं तो मनुष्य भवे नसा आगेन मेलद अमरणीय अवस्थाव मगहरवागेन मेलद उत्तरी इतर मनुष्य भवे आर्ते नोदेन सातरा पायते अंदर एनिसा अदवागे पोए धावसक में सियलु पिंगमतुं अधिस्थान करगान टोन यासम सम सम्मा संबुद्ध पियान नांसे गया मा धर्मी हैर कही ताक नेति बाव तेरूंगा මිනිහෙක්ට ඕනම මිනිහෙක්ට පුළුවන් නිවැරදි වෙන්න. ඒ නිවැරදි මුදිස අවශ්‍ය වෙන්නේ මේ ධර්මයට කන් දීම විතරයි. එච්චරයි අවශ්‍ය. වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් අවදානින් මේ ධර්මයට කන් දෙන එක හැර වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් මෙබඳු කතා පුවත් අපට පෙන්වන්නේ මේ සියලු මනුෂ්‍යයන්ට නිවැරදි වෙන්න හැකියාව ඇති බවයි. ඒ හැකියාව මතු කරගන්නේ හැකියාවට තමයි කියන්නේ කුසලයේ කියලා. ඒ කුසලයේ මේ ජීවිතය තුලදී මතු කරගන්න ඔබ දක්ෂ වුණොත් මේ භයානක සංසාරේ කොච්චර කාලයක් තව මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදෙව දුක් දොමන සුපායාස राग दे समूह यानी कोलस की निंदा वेद कियला किसी के नेट क्या नहीं है ना आप ही हम के निक मारिस्ता अनकर गांडो निकल आए मैं साम्मा सांबुद्ध पियान नहाने नामु महासास्त्र तुम्हारे नहाने के श्री साधर में होंडिंग हला अबोध कर गए नी माय इतो कोटो बट पुलवां मैं साकल लोक सत्य के रहिम මෛත්‍රී කරුණා පතුරවන්න බුදු පියාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ නැහැ ભેදයක් මේ හොඳ මිනිහා මේ නරක මිනිහා මේ පව්කාරය මේ පින්කාරය එහෙම එකක් නැහැ අඥානය කියලා නිග්‍රහ කරන්නේ ධර්මය අස අවබෝධ කරගෙන මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදෙව දුක් දොමන සුපායාස राग देश संसार निदास ऐसे उत्साह नोदर पुद्गले आटाई ऐसे आज्ञाने मे ससर दुखें पुलवांकमती मे भयानक संसार ओदूर निदास सदातनिक शपथ पत्न पुलवांकमती
ऐसे उत्साह नोदारा नोदारा तमंग ए करगनी आने मोड अक्यान वैडपील वेलम करगनी आमिंग एकटम मूतन दीला कोच्चर में भयानक संसारी भयानक पेनला दुन्नत कोच्चर में निवनी शांति पेनला दुन्नत सियाल पैत्तकड़ विसिकला दाला तमंग तम उमना दे करमिंग वैनसीम कराम विनाशे कराम मरणे कराम गमन करन निसाई मे लोकयट अज्ञानिया कियला कियन्नी नैतु ओन केरहि अहितकिन नेवि अकरुणावकिन नेवि करुणावे एहनम अद वगे पोये दवसक सियलु मनुष्यो तेरुम गन्न ओन ओन ए कारणावयि ओणैम मनुष्येट निवरदि विमे हकियाव तियेन ओणैम मनुष्येट अर अहेतुक द्विहेतुक आदी ज्ञान शक्ति मोटवेच उपतिम अहेतुक प्रतिसांधि द्विहेतुक प्रतिसांधि लद मनुष्यांट हेर त्रिहेतुक प्रतिसांधि लद ओणैम केनेट्ट मे संसार दुखे निदहस वेन्न पुलुवां उतुमु श्री सद्धर्मयै असावबोध करगन्न ओन बलन्न अद लोक लोके दिहा बैलुवाम अद वगे पोये दवसक उणात मे उतुम दवसे वटिनाकम तेरुन अरन बणक भावनावकट हित बणकट भावनावकट हित यमु करन्न कीयें की देनाद श्री सद्धर्मे श्रवणीय करानी कीयें की देनाद अनिक सीलम देना मोनवाद करानी लोके वेड पिलिवेला अद वगे दवसकत दैन हेट ईलंग दवसे उदा वेन्नी वेसक पुन पोहे दवसे एदाटत ओच्चर तमयि एदाटत समहार मनुष्यंट एक 365 दवसेन तव एक दवसक वितरयि पोहे दवसक उदा वेन्नी अडुम तरमे मे निसरु लोके लुहु बेंदला लुहु बेंदला लुहु बेंदला एक दवसाक्वात मे हित किलुटु करगन कुणु कंदक पुरवगन हिते कुणु गोडक पवत्तागन यन जीविते एक दवसक हरि लबेनवा शुद्ध करगन्न पिरिसुदु वेल्ला हितिन काय नेमे हित पिरिसुदु करगनिल्ला मे राग देश मोह कियन मे कुणु गोड इवत् करला अद दवसेवत पिरिसुदु हितकिन वासय करपल्ला कियला पणिविडयक सहित दवसक उदा वेनवा पोहे दवसे अनादि वासी एदाटत मोकद करन्ने एदाट करन्ने हितियटत वेडिय कुणु पुरव गन्न एक हिते අද දවස ඇතැම් මිනිසයන්ට කෙලෙස් වඩවන දවසක් ඔබ වැනි ඥානවන්ත සත්පුරුෂයන්ට කෙලෙස් දුරු කරන පිරිසිදු දවසක් සමහර අඥානයන්ට මේ දවස කෙලෙස් වර්ධනය කරගන්න තවත් හිත කිලුට කරගන්න අපිරිසිදු දවසක් ඔවුන්ට මේක පොහොයක් නෙමෙයි අපොහොයක් පොහේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවක් ඇති මිනිසෙට විතරයි एनां ए भाव सिहि करगेन अद दवसेदी गत हकि उपरिम फल प्रयोजने निलागंड मेतन विरक् लोके पुरामिदगेन मे धर्मयट कंदेन सियलु मनुष्यंट सियलु सत्पुरुषयंट मे कथा पोतिन गन्नट तियेन आदर्शे वेन्नी अर दामरिक वंपहरण अर मिनी मरुपु होरुंटत् पुलुवन् उना नम् अरिहत् फलयट पत् वेन्न अय्यो ओबट बेरि मोकद अवश्य वेन्नी ප්‍රඥාවයි අවශ්‍ය වෙන්නේ වීරියෙන් යුක්තව ඒ ප්‍රඥාවෙන් යුක්තව බණහල අවබෝධ කරන් ඊට අනුකූලව කටයුතු කිරීමයි අවශ්‍ය වෙන්නේ එහෙනම් ඒ ප්‍රඥාවත් වීරියත් මුල් කරගෙන ඒ වගේම ශ්‍රද්ධා සති සමාධි කියන ඉතිරි ඉන්ද්‍රිය ධර්මත් ප්‍රගුණ කරගෙන මේ භයංකාර ඝෝර කටුක සංසාර දුකෙන් අත මිදිලා ඒ සදාතනිකම නිවණින් සැනසෙන්නට ඒකාන්ත වශයෙන්ම මේ උතුම් ධර්මයේ පිහිට ලැබමින් හැසිරෙනවායි ධර්මයේම හැසිරෙනවා ඒ කුසලයේම හැසිරෙනවා මෙලද උත්තරීතර මනුෂ්‍ය භවෙන් අග්‍රඵල නෙලා ගන්නවා මෙලද උත්තරීතර මනුෂ්‍ය භවෙදිම සියලු සංසාර දුකෙන් ඈතරව ඒ සදාතනික අමා නිවණින්ම සැනසෙනවා කියන අදිස්ථාණයෙන් කවුරු සාදුකාරයක් පවත්වමු